අපි බ්ලයින්ඩ්ස් බැටල්ස් වලින් පස්සේ සිං ඔෆ් එකෙන් ලයිව් ෂෝස් වලට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක ඉතාම අභියෝගාත්මකයි හැම තරගවටයක්ම. ඉතින් මේ වටය අභියෝගාත්මකයි වගේම තීරණාත්මකයි මොකද සජීවී වට නිසා. ඉතින් ලයිව් එක මම බලාපොරොත්තු වෙනවා මගේ දරුපටව 8 දෙනාත් එක්ක ඉතාම හොඳින් කරන්න වුන් කලින්ට වඩා හොඳ ආත්ම විශ්වාසයකින් ඉන්නවා මේ වෙනකොට සහ හැකියාවතිනුත් තාම ඉහළයි. එකම දේ තමයි මේ දරුවන්ගේ හැකියාව වැඩි දියුණු කරන්න ඒගොල්ලන්ගේ හැකියාවල පරිමේ පෙන්වන්න පුළුවන් ගීත තෝරගන්න එක තමයි අසීරුම දේ. හැබැයි ඒ අභියෝගය මම බාරගන්න සූදානම් දැනටමත් ඒක අරගෙන ඉවරයි. ඉතින් මේ වෙනකොට පුරුදු පුහුණු වීම වෙනවා. ලයිව් වට කියන්නේ ඉතින් මට වගේම තනග වදින දරුපටවුන්ට වගේම ප්‍රේක්ෂක වෙන ඔබටත් අලුත් අත්දැකීමක් ගෙන දෙන තනග වටයක්. වෙනදා දැකපු නැති කොහොමද මේ වොයිස් කිඩ්ස් එක ඇතුලේ දරුවන්ගේ හැකියා ඉදිරිපත් වෙන්නේ කියන එක සජීවීව බලා ගන්න පුළුවන් අවස්ථාව එකම අවස්ථාව ලයිව් වටය. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම දිගටම සෙනසුරාදා ඉරිදා අපිත් එක්ක හතහමාරට සිරස ටීවීත් එක්ක එකතු වෙන්න කියලා සූදානම. අතින් අපි මම මේ වෙනකොට දරුවන්ගේ ගීත ලයිස්තු පරීක්ෂා කරලා බලලා ඉවරයි. ඒ වගේම දැන් ඒ ගීත ලයිස්තුවට අමතරව උන්ගේ හැකියාවල මට්ටම් මම දන්න නිසා සහ අඳුනගෙන තියෙන නිසා ලොකු අවබෝධයක් මට තියෙනවා. තව තව දුර දුර යන්න පුළුවන් සීමාවල් කාගේ කාගේද තියෙන සහ ඒ සඳහා අවශ්‍ය ගීත මොන විදිහටද තව එකතු කරන්න පුළුවන් කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ දවස්වල ගීත තෝරා ගැනීම, එතකොට ඔවුන්ගේ හඬ පරාසය සහ ඔවුන්ගේ ගායන හැකියා විලාසයන් අනුව ගීතයේ වෙනස් වෙන්න ඕන තැන් සහ විශේෂයෙන්ම ශ්‍රුති විශේෂයෙන්ම මේ ශ්‍රුති පැත්ත ශ්‍රුති ස්ථාන ගත්තාම ඒගොල්ලන්ගේ හඬවල් වෙනස් වෙන දරුවන් ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් ඒ පිච් පර්ෆෙක්ෂන් සදාගෙන අපි සමහර ගීත අඩු පිච් එකක සමහර ගීත වැඩි පිච් එකක ඒ වගේ අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර සමහර ගීත තෝරා ගැනීමවලදී දරුවන්ගේ හැකියා සහ ඔවුන්ගේ හඬ මේ වෙනකොට තියෙන තත්ත්වයන් අනුව ඉතින් වරදක් නැහැ අපි වෙනදට වඩා බොහොම උද්‍යෝගෙන් කටයුතු කරගෙන යනවා. මොකද මේක ලයිව් වටය නිසා. ඉතින් බ්ලයින්ඩ්ස් බැටල්ස් ඊට පස්සේ සිං ඔෆ් වලින් පස්සේ දරුවන් මම ඔවුන්ගේ හැකියාවට අමතරව ඔවුන්ගේ මානසික ශක්තියත් දියුණු වෙන විදිහේ කතාබහක් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක තමයි ඉන්නේ. මොකද මට උමනාවක් තියෙනවා මේ දරුවන් දින්නත් පරදුනත් අපි මොන දේ කරත් හොඳ ශිල්පීන් හැටියට මේ රටට බාර දෙන්න ඒක තමයි මගේ එකම අරමුණ. ඉතින් ශිල්පියෙකු සතු වගකීම් තියෙනවා, ළමා ශිල්පියෙක් වුණත් යුතුකම් තියෙනවා සහ ඔවුන්ගේ ඒ හැඩතල ඒ හැකියා ඉදිරියට යන්න ශිල්පියෙක් වෙන්න ඒ දේවලුත් මම ඒගොල්ලන්ට කියලා දෙමින් තමයි මේ දවස්වල ඉන්නේ. දරුවන්ගේ දක්ෂතා ඇත්තටම ඒ කියන්නේ ඉම්ප්‍රූවමන්ට් එක ගත්තොත් ඉතාම ඉහළයි. ඒ කියන්නේ සමහරවිට බ්ලයින්ඩ්ස් වල දිත් ඒ හැකියා තියෙන්න ඇති. නමුත් තරඟයක් නිසා ඔවුන්ට තියෙන චකිතය ඒ අවස්ථාවේ තියෙන බරපතලකම නිසා ඔවුන්ගේ හැකියා අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බ්ලයින්ඩ්ස් වලදී. එතකොට බැටල්ස් වලදී තරගකාරීත්වය වැඩි. එතකොට සිං ඔෆ් වටේදී තනියම ගායනා කරත් ඒත් එතනිනුත් යම් කිසි ප්‍රමාණයක් සීට ප්‍රමාණයක් දරුවන්ගේ අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට ඒ හැමදේම අඩු වෙච්ච දේවල් වැඩි වෙච්ච දේවල් මොනවා වුණත් කෙසේ වෙතත් ආය මං කියන එක අඩු වුණ දේවල් වැඩි වුණ දේවල් සහ නොවෙනස්ව තිබිච්ච දේවල් සියලු දේ එක්රැස් කරලා ගත්තාම දැන් වෙනකොට ලයිව් වටයට යන්නේ මේ ඔක්කොමත් අරගෙන. ඒ කියන්නේ බය කියන දේ ඉතාම පරිස්සමට ඒගොල්ලෝ පාලනය කරගන්න වෙනවා සහ හැකියාව කියන දේ අඩු නොකර යම් කිසි මට්ටමකට ගෙනියන්න වෙනවා. මොකද තරඟකාරී බව ලයිව් වටේදීත් අර වගේම තියෙන නිසා. ඉතින් දක්ෂතා අතින් ඉතාම උසස් මට්ටමක ඉන්නවා, හැකියා අතින් ඉතාම උසස් මට්ටමක ඉන්නවා හැම දරුවෙක්ම වගේ. ටීම් හතරෙම මං විශ්වාස කරනවා දරුවන් හොඳ කන්ෆිඩන්ස්
confidence එකක ඇති මොකද ඔවුන්ට අවශ්‍ය හොඳ ගීත ගයන්න සහ ඔවුන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න ඉතින් අපි උත්සාහ කරන්නේ ඒ වටිනාකම ඒගොල්ලන්ට ලබලා දෙන්න live වටවලදී දරුවන්ව තෝරා ගන්න තියෙන්නේ 50 50 එකක් අපේ ප්‍රේක්ෂක ජනතාව වෙන ඔබ අනිත් කෙනා මම ඉතින් හතර දිනෙකුගෙන් කණ්ඩායම් දෙකක් අපි හතර දිනාටම ඉන්නවා සතියන්ත වල දිනෙකුගේ කණ්ඩායම් වල හතර 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 දෙනා බැගින් තමයි කෝචස් ලගේ කණ්ඩායම් වලින් හතර දෙනා බැගින් තමයි ඉදිරිපත් කිරීම කරන්නේ එතකොට live වට නිසා මට එක්කෙනෙකුන්ව අරගෙන යන්න පුළුවන් කෙනෙකුන්ව අරගෙන යන්න පුළුවන් ඉදිරියට එතකොට අනිත් කෙනාව අරගෙන යන්නේ වෝට්ස් වලින් ඒ කියන්නේ වෝටින් කියන දේ මෙතන ඉතාම වැදගත් එතකොට අපි තෝරා ගන්න ගීත මං හිතනවා සමස්තෙම සමස්තයක් හැටියට ගත්තොත් අපේ රටේ බහුතරය දන්න ගීත වුණොත් හොඳයි කියලා මට හිතෙනවා මොකද හැමෝම හැම කෙනාම සංගීතය කියන විෂයක් හැටියට හදාරලවත් එහෙම නැත්නම් සමහර විට සංගීත විෂය නෙමෙයිනේ කෙනෙකුගේ ආසාව වෙන්නේ ඉතින් එතකොට හැබැයි මියුසික් කියන දේ මේ මේ ලැන්ග්වේජ් එක කාටවත් පොදුයි නමුත් මං හිතනවා එහෙම SMS වටවලට බහුතරය දන්න හඳුනන ඒ ඇසුර තියෙන ගීත ඇහුණ ගීත ගොඩක් පාවිච්චි කරනවා නම් ඒ දරුවන්ට හොඳ වෙයි කියලා මොකද එතකොට ඒ හඳුනා ගැනීම ඉතා ලේසි වෙනවා දරුවන්ගේ හැකියා එලියට යන ප්‍රමාණය වැඩි වෙනවා ඉතින් තරුණ પરම්පරාව වගේම අපිට ගොඩක් ප්‍රශංසා හම්බෙන්නේ ආදරය හම්බෙන්නේ වැඩිහිටි પરම්පරාව අපේ ජේෂ්ඨ પરම්පරාවෙන් ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක් මේ අපි විසින් දරුවන්ට ලබා දෙන ගීත සහ උන්ට අපි ලබා දෙන ගුරුහරුකම් වලට අපිට ප්‍රශංසා ලැබෙනවා සහ උන්ට ආශිර්වාදේ ලැබෙනවා ඉතින් ඒක සල්ලි වලටවත් මිල කරලා ගන්න බැරි දෙයක් ඉතින් මං හිතනවා මේ අවස්ථාවේදී අපේ තරුණ પરම්පරාවත් අපේ ජේෂ්ඨ પરම්පරාවත් ඒ වගේම කුඩා දරුවන් ඇතුළු මේ සීළු සමාජ සමස්ත සමාජයේම මේ දරු පැටව වෙනුවෙන් වෝටින් වලට උදව් කරයි කියලා ඉතින් අපේ වගකීම අනිත් කෙනා ගැන සොයා බලන එක ඉතින් මම ආරාධනා කරනවා ඔගොල්ලන්ගේ රසවින්දනය වෙනුවෙන් වැඩිපුරම දායකත්වය දෙන දරුවන්ට වෝට්ස් ලබා දෙන්න SMS ලබලා දෙන්න ඔවුන්ගේ අනාගතය එකෙන් තීරණය වෙනවා ඉතින් ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා වොයිස් කිඩ්ස් ඉතින් මගේ පළවෙනි අත්දැකීම වොයිස් කිඩ්ස් මම කලිනුත් කියලා තියෙනවා මම වොයිස් වල රසිකයෙක් කියලා ඉතින් මේ අවස්ථාවට දැන් මම ඇවිල්ලා තියෙනවා ඉතින් ඒක ලොකු ආඩම්බරයක් සතුටක් ඒ වගේම මම කලින් කිව්වා වගේ මේ ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි මොකද පළවෙනි වතාවට මේ වොයිස් කිඩ්ස් පටන් ගත්තේ ඉතින් ඒ පටන් ගැනීමෙන්ම ලොකු ප්‍රසාදයක් ඒ කියන්නේ ගුරුවරුන් විදුහල්පතිවරුන් වෛද්‍යවරුන් එතකොට විවිධ ශාස්ත්‍රවල ඉන්න රටේ උගත් වියත් වැදගත් සහ තරුණ પરම්පරාව ඒ වගේම බාල මහලු මේ කියන හැමෝම ගොඩක් අය අපි පාරේ තොටේ ගියත් අපි ටැක්සි එකක ගියත් අපි බස් එකක ගියත් අපි කඩේකට ගියත් අපි නෑදෑ ගෙදරක ගියත් කතා වෙන තැනට ඇවිල්ලා තියෙනවා අපිව දැක්කම වොයිස් කිඩ්ස් වල දරුවෝ හරි දක්ෂයි නේද කියන තැනට. ඒ කියන්නේ සංගීතයේ විෂයක් හැටියට නොදන්නා අය පවා මේක බලනවා. ඒ තරම් මේ දරුවන්ගේ හැකියා වොයිස් කිඩ්ස් හරහා ලංකාවම මෙහෙම බදාගෙන ඉවරයි. ඉතින් ඒ ගැන කියන්න තියෙන ඉතාම සතුටු කාරණාවක් අපිත් පුංචි කාලෙට ගියා ඇත්තටම බ්ලයින්ඩ්ස් වලදී ගොඩක් එහෙම අවස්ථා තිබුණා බැටල්ස් වලදීත් අපි උත්සාහ කරේ දරුවන්ගේ ඒ හැකියා හැඩතල හානි නොවන විදිහේ ගීත පාවිච්චි කරන්න ඒගොල්ලන්ගේ බැටල්ස් වලදී එතකොට අපි වැඩිහිටි ගීතත් අපි ගායනා කරනවා තමයි හැබැයි නමුත් අපි ඔවුන්ට උචිත ගීත තමයි පාවිච්චි කරේ ඔයගලන්ට ගායනා කරන්න අපි දුන්නේ. ඉතින් මේ වෙනකොට දැන් වෙනකොට live වටවලටත් අපි ළඟ නිසා ප්‍රතිචාර අතින් තාම ඉහළ තැනක ඉන්න නිසා වගකීම කියන දේ කෝචස්ලා හැටියට තාම උස තැනක තියෙන්නේ මම නිතරම කියන වචනයක් උස තැන කියන්නේ ඒක බරපතල වැඩි. ඉතින් ඒ නිසා දරුවන්ගේ හැකියාත් ආරක්ෂා කරගෙන ඔවුන්ගේ අනාගත ගමනටත් ශක්තියක් වෙන්න දිරියක් වෙන්න අපි live වටවල ගීත තෝරා ගැනීම සහ ඔවුන්ට ගුරුහරුකම් ඔවුන්ට ගායනය පැත්තෙන් performances පැත්තෙන් මේ හැම පැත්තකින්ම ඉතාම
පරිස්සමෙන් හැකියාව දිනු කරගන්න උදව් කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ප්‍රතිචාර තව ඉහළ යයි දෙගුණ තෙගුණ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම ලයිව් වට ආරම්භයේදී මීට පෙර blinds battles sing off කොහොමද උනේ කියන එක ඇත්තටම පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒවා ඒ වටවලත් දරුවන්ට ලැබුණ එක් අවස්ථාවක් විතරයි පටිගත කිරීම වලදී. පවා මොකද මේක තරංගයක් නිසා එක්කෙනෙකුටවත් අවස්ථා කිහිපයක් හමු වෙලා නැහැ. ඉතින් මේක ඒ වගේම තමයි. සජීවී බව තමයි මේක තියෙන එකම වෙනස. ඉතින් අපි කලින් පටිගත කරලා තමයි අනිත් වටවල ප්‍රචාරණ කටයුතු කරේ. ටෙලිකාස්ට් කරේ. ඉතින් මේක ඊටාම අලුත් අත්දැකීමක් වෙනවා. මං හිතනවා ප්‍රතිචාර පැත්තෙන් ඔය කලින් කියපු ප්‍රතිචාරය ඊටාම ඉහළ තැනකට යයි. අර මං කලින් කිව්ව උස තැනකට යයි. බොහොම සතුටුයි. මට කෝච් කෙනෙක් හැටියට දරුවොත් එක්ක ඉන්න ලැබිච්ච එක මේ කාර්ය මණ්ඩලයත් එක්ක ඉන්න ලැබිච්ච එක හරි පහසුවක් හරිම ආදරණීය දෙයක්. ඉතින් අපි බලමු මං හිතනවා අනාගතයේ වොයිස් කිඩ්ස් හරහා ලංකාවේ හොඳ ළමා ගායක ගායිකාවන් පිරිසක් ශිල්පීන් පිරිසක් බිහි වෙයි දැනටමත් බිහි වෙලා ඉන්නේ කියලා මට විශ්වාසයි. ඒක අපි දැකලා ඉවරයි. ඉතින් වැඩ ගොඩක් තියෙනවා කෝචස්ලා හැටියට අපිට සහ මේ ආයතනිකව අපි මේ මේ කාර්යයේ නෙලෙන හැමෝටම. ඉතින් දරුවන් වෙනුවෙන් අංක 1 තියලා වොයිස් කිඩ්ස් වලට බොහොම ආදරෙන් මේ කාර්යයක බැඳිලා ඉන්නවා.